රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයේ නවදානය පුවත් සිරස්තල වෙත වැල්ලවාය යලිහෙල වෙයි රෙජිස්ටර් මාපකයේ 2.3ක් තුර්කී කම්පැනියෙන් මියගිය සංඛ්‍යාව 24000 පණි තොරතුරු දෙන්න අධිමදි කරන නිලධාරීන් නිසා ඇමති විජයදාස ඉල්ලාස්වේ 13-14 මුහුදේ ගල්වේ අඟුරු ගොඩ බාන්න සල්ලි නැහැ සභාපති කියයි අක්ෂ ලේකම්වරුන්ට 14 එන්නේයි මැතිවරණ කොමිසම කියයි අපි සියඹලා ගෙනාවෙම නැද්දයි සාගර කාර්යවසම් මසයි දැන් අර කතා කරන්නේ සියඹලා ගෙනාවෙම නැහැ වගේනේ වැඩියෙන් මොහොරා කන අතිගරු ගැන ටිල්වින් කියයි يعني වැඩිපුර මොරකම් කරන මාධ්‍යට කියන අතිගරුට නේද බයිඩන් පෝලන්තයට යන්න හිතයි බටහිර ප්‍රහාරක යානාවලින් ගැහුවොත් යුද්ධය අවුරුද්දකින් නිවරයි ඇමරිකානු කර්නල් කියයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූචලනයක් වාර්තා වනවා අදාළුවෙම 3:48 පමණ මෙම භූචලනය සිදු වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මෙම කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 2.3ක් ලෙස සටහන්ව තිබෙනවා වැල්ලවාය නගරයේ තවත් භූචලනයක් සිදුව තිබෙනවා එහි ප්‍රබලත්වය සටහන් උනේ මැග්නිටියුඩ් ඒකක 2.3ක් ලෙසයි අද අලුයම 3:48 පමණ මෙම භූචලනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් පොළව අභ්‍යන්තරයේ කම්පනය හටගෙන තිබුණා කෙසේ වෙතත් ඉන් කිසිදු හානියක් සිදුව නැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ අතර බුත්තල පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු වූ භූචලනය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා භූවිද්‍යාඥ කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත්ව ගොස් තිබෙනවා අද දින අලුයම 3:48 පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේ කිලෝමීටර් 2ක් පමණ දුරින් රික්ට මාපාංක 2.3ක පමණ සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වෙනවා. එය උණාවටුන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට දැනී ඇති බවත් අපිට වාර්තා වෙනවා. ඒ සමගම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නියෝගය පරිදි මේ වනිටත් කණ්ඩායම් කීපයක් එම් ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ කටයුතු ආරම්භ කිරීම සඳහා පිටත්ව ගොස් තියෙනවා. මෙය සුළු භූකම්පන තත්ත්වයක් බැවින් කලබල විය යුතු අවස්ථාවක් නොවන බව සිතනවා. තුර්කිය සහ සිරියාවට බලපෑ භූකම්පණයෙන් මේවන විට මියගිය සංඛ්‍යාව 24000 සීමාවට ලං වී තිබෙනවා. සිරියාවේ භූකම්පණයෙන් විපතටපත් ජනතාවට ඩොලර් මිලියන 25ක ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවයි වාර්තා වන්නේ. මේවන විට තුර්කිය සහ සිරියාවේ නිවාස අහිමි වූ සංඛ්‍යාව මිලියනයකට වැඩි. ගල්ලංගුරු ප්‍රසම්පාදන කැබිනට් අනුකමිටුවෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වීති වෙනවා. නිවැරදි තොරතුරු ලබා දෙන්නට නිලධාරීන් දක්වන මැලිකම අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුවයි. අපේ මුහුදු සීමාවේ ඇති ගල්ලංගුරු නෞකා දෙකකට ගෙවන්න මුදල් නැති බව ලංකා ගල්ලංගුරු සමාගම මෙතර පවසනවා. නොරොච්චෝල බලාකාරයේ චරණ කටයුතු සඳහා ගල්ලංගුරු මිලදී ගන්නට අවශ්‍ය මුදල් නැති බව ලංකා ගල්ලංගුරු සමාගම පවසනවා. මෙවන විට දිවයිනට ළඟා වූ 12 වන ගල්ලංගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදු කරන බවයි එම සමාගම පවසන්නේ. නමුත් දිවයිනට ළඟා වී ඇති තවත් ගල්ලංගුරු නෞකා දෙකකට ගෙවන්නට මුදල් නැති බව ලංකා ගල්ලංගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ගල්ලංගුරු සමාගම විසින් ගෙන්වන ලද 12 වෙනි නෞකාව
කුපර ගොඩබෑම් කටයුතු මේ වන විට කෙරීගෙන යනවා. අපි මුළු මුදල ඊයේ සිකුරාදා දිනය වෙද්දී පියවන්නට හැකි වුණා. අපේ 13 වෙනි නැව දැන් මේ වන විට ලංකාවට යාත්‍රා කරලා අවසන්. අපේ 14 වෙනි නැව අද දවල් දවසේදී යාත්‍රා කර පුත්ලම් ජැටිය වෙත ළඟා වෙනවා. වන සුමානයට මෙම නෞකා දෙකේ මුදලත් අපි සපයා ගන්න අවශ්‍යයි ගෙවීම් කටයුතු සඳහා. ඉතින් මේ අනතුරු ඇඟවීම තමයි මම ගිය සුමානේ මාධ්‍ය හරහා කරේ. ඉතින් අපිට අනිවාර්යෙන් මෙම මුදල් ටික හොයා ගන්න අවශ්‍ය වෙනවා. මේ අතර ගල්ලඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් අණු කමිටුවෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වේ තිබෙනවා. ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉල්ලා අස්වීමට හේතු දෙකක්ද විජයදාස අමාත්‍යවරයා ලිපියකින් දන්වා තිබුණා. ගල්ලඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් අණු කමිටුවට තොරතුරු ලබා දෙන්නට නිලධාරීන් දක්වන මැලිකම ඊට එක් හේතුවක්. එසේම කමිටුව රැස්වීමට ප්‍රමාණවත් සන්නිවේදනයක් ලබා නොදීම සහ ඒ සඳහා සාධාරණ කාලයක් ලබා නොදීම විජයදාස අමාත්‍යවරයා එම කමිටුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී සියලුම පක්ෂ ලේකම්වරුන්ට එම සාකච්ඡාවට සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් තවත් ඉතිරි වැත්තේ දින 26ක් පමණයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ එළවෙන 14 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස අධිකරණයෙන් මුදල් අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ. ආණ්ඩුව මැතිවරණ කොමිෂම ඉන්නේ එකිනෙකාට පරස්පර. ආණ්ඩුවට ඕනේ මේ මැතිවරණය පැවැත්වීමට ඉඩක් නොදෙන්න. ඊට උමන හැමදේම කරන්නේ. අනික් අතට මැතිවරණ කොමිෂම මැතිවරණය පවත්වන්න උත්සාහ කරනවා. මැතිවරණය පැවැත්වීමේ බොහෝ කටයුතු කොමිෂම පැත්තෙන් ඉටුවෙමින් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ අරමුදල්. අරමුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී භාණ්ඩාගාරයේ ලේකම් කියලා තියෙනවම අරමුදල් නිදහස් කරන්න බෑ කියලා. අරමුදල් වෙන් කර තිබුණත් මේ තත්ත්වය තුළ මම හිතන්නේ නියෝගයක් අවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ට මේ අරමුදල් නිදහස් කරන්න කියලා ප්‍රමුඛතාවයක් දීලා. ඇත්තටම වමනා වුණේ මැන්ඩෙම සාඥාවක් මැතිවරණ කොමිෂමට විරුද්ධව නෙවෙයි භාණ්ඩාගාරයටයි. ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් හැදුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාර්ය වසම් පවසනවා. ඒ දඹුල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් දඹුල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ එම පක්ෂයේ මහලේකම් සාගර කාර්ය වසම්ගේ ප්‍රධානත්වයෙනුයි. දැන් අර කතා කරන්නේ සියඹලා ගෙනෑවෙම නෑ වගේනේ. අපි දන්නවා අපි වරදි කරා. පෝර සම්බන්ධයෙන් අපි ගත්තේ වැරදි තීන්දුවක්. අපි රට බාරගන්නකොට මේ රටේ ජනතාව මේ අපෙන් ඉල්ලලා හිටියේ. MCC කියලා ගිවිසුමක් ගහලා රට දෙකට මැද්දෙන් බෙදලා සැලසුමක් තිබුණා. අපි ඒක නවත්තලා තියෙනවා. අපේ හාමුදුරනේ උතුරු නැගෙනහිර පන්සල් පිටින් පුරාවස්තු පිහිටපු ඩෝසර් කරනකොට අපි ඇවිල්ලා ඒක නතර කරා. මේ රටේ ජනතාවට නිදහසේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක් හැටියට දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගමන් කිරීමේ නිදහස අපි ලබා දුන්නා. අපි ඡන්දෙකට සූදානම්. හැබැයි කාලසටහන තියෙන ඡන්දෙකට. එහෙම නැතුව ජනතා විමුක්ති පෙරමුණට ඕන වෙලාවට කරන ඡන්දවලට අපි සූදානම් නැහැ. ඒවා බලහත්කාරයෙන් ගන්න හදන දේවල්. එදා පාර්ලිමේන්තු අල්ලන්න ලෑස්තිුනේත් බලහත්කාරයෙන්. පාර්ලිමේන්තු බලේ නැති කාලේ තමයි ජන කැමැතුමාලා දන්නවා බෝම්බ ගැව්වේ පාර්ලිමේන්තු. අද පාර්ලිමේන්තුවේ සුද්ධවන්තයෝ වගේ ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. ඒක දාපු අපේක්ෂකයෝ නිර්මල පිවතුරු අය වගේ කතා කරනවා. පැටිකිරිය බලන්නකෝ ඇතුළට ගිහිල්ලා. අපේ අය නැතිබැරි මිනිහට වැඩ කරලා උදව් කරලා තමයි අද පාරට ඇවිල්ලා තියෙන්නේ. මේ කොහෙවත් දැකපු නැති අය. බරාවි කියලා සෙට් එකක් දාලා තියෙනවා ලයිස්තුවෙන් ඉන්නේ. සුනිල් හඳුන්ලෙත් ඉතිරි අස්සුවර නැහැ කොට්ටාසෙන් දිනන්න බැරුව යයි කියලා. නාමල් කරුණාරත්න අපේ ගොවි සංවිධානයේ ඉන්න උන්දත් කල්පනා කරනවා කොට්ටාසෙන් දාලා බැරි වෙලා පොහට්ටුවේකට පෙරදුණු මොන විලි ලැජ්ජාවක්. ඒ නිසා ලයිස්තුවට දාගෙන ඉන්නේ. හොරකමේ ප්‍රමාණය අනුව ගරු සහ අතිගරු යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්බින් සිල්වා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී
ජාතික ජනබල වේගයේ ජන හමුවක් ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ මූලිකත්වයෙන්ුයි. මන්ත්‍රී දුරය අපිට වරප්‍රසාදයක් වෙන්න ඕනේ. මන්ත්‍රීතුමා, මන්ත්‍රීතුමි, සභාපතිතුමා, ගරු සභාපතිතුමා ඒව අහගන්න ඕනද? නෑ, අපි ඔය සංස්කෘතිය නැස් කරමු. මන්ත්‍රීතුමාලා වෙනුවට හදුම කවද? මන්ත්‍රී සහෝදරව. මන්ත්‍රීතුමි නම් වලින් කවද? මන්ත්‍රී සහෝදරි. සභාපතිතුමෙක් කොහොන්නේ නෑ, සභා සහෝදරයා. නෑ, අපේ රටේ ගත්තොත් තියෙන්නේ හොරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ගරු එකක් වැඩි වෙනවා නේ. ගරු එමුති. ජනාධිපති කාට යනකොට ගරු නෙමෙයි අති ගරු ජනාධිපති නේද? يعني වැඩිපුර හොරකම් කරන මහත්යර කියන අති ගරු කියලා නේද? අපිට තියෙන තව දින 20යි 30යි වැඩ කරා. මේ දින 20 30 ලංකාවේ මම හිතනවා ඉතිහාසයේ මුහුණ දෙන තීරණාත්මකම දින 20 30 මේක. මොකද මේ පාලකවල ලේසියෙන් බලය දාලා යයි කියලා අපි විශ්වාස කරනවා. කොළ පාටින් නිල් පාටට යනවා නම් යන්න පුළුවන්. නිල් පාටින් කොළ පාට යනවා නම් යන්න පුළුවන්. හැබැයි පළවෙනි වතාවට එක පන්තියකින් තව පන්තියකට බලය මාරු වෙනවා. මෙතුවක් ගන්න ඕනේ වලව්වෙන් වලව්වට. ලංකා මාතාවගේ සුජාත දූ පුතුන්ට 74 වසරකට පස්සේ බලය හම්බෙන පළවෙනි අවස්ථාව මේකයි. කිරි කලයකට ගොබ බිඳුවයි. ඒක නිසා අපිට තියෙන ලොකු කාර්යභාරයක්. මැතිවරණයේ කල් දැමීම වෙනුවෙන් රජය අටවන උගුල් තවමත් අවසන්ව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිසමට ශේෂාධිකරණය කිව්වා මැතිවරණය තියන්න කියලා. ඒක අපි ලබාගත් ජයග්‍රහණයක්. අපි ශේෂාධිකරණයට අපි ගෞරවයෙන් ස්තුතිය පුද කරනවා ඒ සම්බන්ධව. හැබැයි මේ කුමන්ත්‍රණය තවම අවසන් නැහැ. රයිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාපු කැබිනට් පත්‍රිකාවේ තියෙනවා කරුණු අටක් ගැන විතරයි ඒගොල්ලෝ සල්ලි වේදම් කරන්න සූදානම් කියලා. ඒවට දාලා තියෙන අත්‍යවශ්‍ය සේවා. ඒක නෑ මැතිවරණ වේදම් කියලා දාලා නෑ ඒක. ඒක තවත් හදන්නේ මේ අටවන ජනාධිපති අටෝ ගන්න තමයි මේ හදන්නේ තව පාර. කොහොමරි කරලා මේක නොතියම ඉන්න. ඒගොල්ලෝ දින නොකර ඡන්ද දියන්න පුළුවන්. දැන් පරදිනකොට මේගොල්ලෝ ඡන්ද අකුලන වැඩේ තමයි දැන් කරන්නේ. ඒ නිසා කුමන්ත්‍රණය තාම අවසන් නෑ. මේ මැතිවරණේ අපි කොහොමරි අරගෙන පෝට්ටුවයි රනිල් වික්‍රමසිංහයි දෙකම එකට දීලා පරද්දලා අපි අපේ ජයග්‍රහණය ගන්න ඕන මතක තියාගන්න. එතනින් තමයි අපි අපේ සරණ පටන් ගන්න. ජාතිය අමතලා දිනවා 6 වතාවක් මේ පහුගිය 4 මාස 4ට පහට ජනාධිපතිතුමා. ජාතියම දාම ජාතිය අමතන. මිනිස්සු එයාගේ ජාතිය අමතන රැට. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අමුවේ නීතිය උල්ලංඝනය කරන දේශපාලඥයින් ඉදිරියේ නිරුත්තර බව නීතිගරුක සමාජයක් සහ යුක්තිගරුක සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔවුන් මේ බව පැවසුවේ. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ වසන් කරමින් එකිනෙකට වෙනස් උප්පැන්න සහතික ඉදිරිපත් කරමින් ව්‍යාජි ගමන් බලපත්‍ර සකසාගෙන ආගමන විගමන පනත යර්ථයේ වර්ධා සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරු වාර්තා වෙලා තියෙනවා. ඊට අදාළ නඩුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවීමක් සිදු වුණා. එෙහිදී කරු අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කීපයක් යොමු කර ලැබුවා. එකිනෙකට වෙනස් උප්පැන්න සහතික ඉදිරිපත් කරන්නේ නම් ඒක වර්ධද්ද යන සම්බන්ධයෙන් අධිකරණය විමසීමක් සිදු කර ලැබුවා. ඒ වගේම ඒක ආගමන විගමන පනත යර්ථයේ මැතිවරණ කොමිෂන් සභාව සිය පොරොන්දු පරිදි මැතිවරණය පැවැත්විය යුතු බව අරගලයේ නීතිඥ සංවිධානය පවසනවා. වත්මන් පාලකීන්ගේ සියලු ක්‍රියාවලීන් පේන්නේ ඡන්දය කල් දැමීමේ ඕනාව බවයි අරගලයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ. ඔවුන් මේ පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි විශ්වාස කරනවා මැතිවරණ කමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ පොරොන්දු වෙච්ච ආකාරයටම ඡන්දය තියෙනවා කියලා. හැබැයි අපි දන්නවා මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් මේ පාලකයන්ට බරපතල අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි පවතින ජන මතයත් එක්ක ඒවා බොහෝ තැන්වල නිෂේධ වෙලා යනවා. දැන් කියනවා මේ රට බංකොලොත් වෙලා, මේ රට ආර්ථිකව වැටිලා, මේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ, මේ රටට බෙහෙත් ටික නැහැ, මේ රට දැන් ණය ගෙවා ගන්න බැරි තැනට ඇවිල්ලා. එහෙම රටක කොහොමද බිලියන 10ක් වියදම් කරලා ඡන්දයක් තියන්නේ? ඔකනේ සරල කතාව. මේ රට බංකොලොත් වෙලා ඡන්දෙ තියන්න බෑ කිය කින් එකද කරන්න ඕනේ? මේ රට හොරා කාපුන් ටික හොයලා ඒ හොරා කාපු රුපියල් 7 සහ ඩොලර් ටික
මේ රටට ගෙනල්ලා ඒ අමන නරි රැළ බිඳවට්ටපු ආර්ථිකය ගොඩනගා ගන්න අවශ්‍ය කරන ඒ මුදල නැවත මේ රටට මේ භාණ්ඩාගාරයට ගේන එකද කරන්න ඕන. සියලුම දේශපාලඥයන්ට සියලුම ජනතාව සැමදාම රවට්ටන්න බැහැ. අපිට තියෙන්නේ එකම එක ප්‍රජාතන්ත්‍රවාදී මූලාශ්‍රය පමණයි. එනම් සර්වජන ඡන්ද බලය. අනාගතයේදී මේ මැතිවරණය හරහා ජනතාව පෙළගස්සලා මේ දුර්දාන්ත පාලනය රනිල් රාජපක්ෂ රෙජීමය පළවා හරින්න තමයි මේ අරගලේ නීතිඥයන් හැටියට අද දින අපේ කාර්යභාරය. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින ගිනි අවි රජයට බහර දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ මස 6 වනදා සිට මාර්තු මස 15 වනදා දක්වා කාලය තුළ එලෙස ළඟ තබාගෙන ඇති ගිනි අවි බහර දීමට හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කැලණිය විශ්වවිද්‍යාලය මුල්ලමාවිය සංවර්ධනය සඳහා දිවස් උරකුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ උපකුලපති මහාචාර්ය නිලන්තිද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යන අනධ්‍යන සේවක සේවිකාවන්ගේ සුබ සාධනය සඳහා ආචාර්ය සංගමය සහ සමාජ අධ්‍යන කේන්ද්‍රයේ එක්ව මෙය ස්ථාපිත කර තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු ඊට යොදාගත් උපකරණ සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇඹිලිපිටිය පොලිසිය සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් වලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය හැටන් සහ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දියුලපිටිය මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල සොරකමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොට දෙනියාව පොලිසිය සිදු කළ වැටලීමකදී සැකකරු සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 106කට අධික බවයි වාර්තා වන්නේ. මහනුවර ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසලකින් දුරකථනයක් සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. කුඩා බිම්කඩක සාර්ථක ලෙස ගෙවතු වගාවක් පවත්වාගෙන යන කාන්තාවක් පිළිබඳ අක්මීමන තල්ගස්සෑය ප්‍රදේශයෙන් වර්තාපනවා. ඇය නමින් කේවී කාන්තිලතයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට ඔබට ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය නැරඹිය හැකි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.